ඔන්න හීන බ්ලොක් වෙනස්ම විදිහ වැඩක් එක්ක එකතු වෙන්නේ. මේ වෙනකම් අපි කතාවේ ලංකාව වෙනස් කරන්න හදපු චරිතත් එක්ක අපි මේ කතාබහ දිගටම කරගෙන ගියේ. අද තවත් ලංකාව වෙනස් කරන්න පුළුවන් ලංකාව වෙනස් කරපු නාට්‍යයක අපූර්ව චරිතයක් අපේ කතාබහට එකතු වෙනවා. මේ නාඩගම් කාර්යෝ කියන කතා නාටකයේ ඔයගොල්ලෝ ඇහුවාම අද වෙද්දී ලංකාව පුරාම අතිශය ජනප්‍රිය නාටකයක් බවට පත් වෙලා අවසන්. මේ කතාබහ වෙනස්ම විදිහේ චරිතයක් මම හඳුන්වලා දෙන්න යන්නේ නැහැ. තව ටිකකින් අපි බලමු කවුද අපිත් එක්ක අද එකතු වෙන්නේ. කකුල් ඉදමින්ට නැත්නම් උන්වහන්සේ තමයි වඩින්න හිටියේ. රාලහාමියගේ බයිසිකලේ කැඩිලා. මේ ටිකේම උන්වහන්සේ ගමේ එහෙට මෙහෙට වැඩි පයින්. ඒ හන්තවෙන්ට ඇති. කුණරත්න මාමගේ බෙහෙත් එක මේ මාසේ දෙන්න කියලා කිව්වේ ලොකු හාමුදුරුවෝ. ওই බෙහෙත් වල ලියලා තියෙන විදිහට බොන්න කියලාත් කියන්න කිව්වා. සුන්දර කතාබහකට මූලාරම්භය ගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. නාඩගම් කාර්යෝ කියන කතා නාටකයේ ඇතුලේ ඉන්න තවත් සුන්දරතම චරිත ගමත් එක්ක බැඳිච්ච හරි අපූර්ව කතාබහක් එක්ක මේ චරිතය විශේෂ වෙන්නේ අද සමාජයේ ඉන්න ගොඩක් අයට හොඳ ආදර්ශමත් පණිවිඩයක් දෙන චරිතයක් කියන්නේ. අද මේ කතාබහ අපි එකතු කරන්නේ සචින්ත රන්දීප එහෙම නැත්නම් නාඩගම් කාර්යෝ නාටකයේ පොඩි හාමුදුරුවොත් එක්කයි අද හීන බ්ලොග් අපේ කතාව. කෙනෙක්ගේ ජීවිත කතාව වෙනස් වෙන තැනක් කොයි මොහොතක හෝ සිදු වෙනවා. ඒ සිදුවීම් දාමයත් එක්ක තමයි ජීවිතේ ඉස්සරහට යන ගමන තීරණය වෙන්නේ. ඉතින් මේ නාඩගම් කාර්යෝ එකේ අපි අද කතා කරන මේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පනපවන සචින්ත රන්දීපටත් ඒ වගේ කතාවක් කියන්න ඇති. තාමත් අපි ඔහුගේ ඒ කතාව අහලා නැහැ. අද අපි ලෑස්ති වෙන්නේ ඔහුගෙන් ඒ කතාව ගැන අහන්න. ජීවිතේ වැටිච්ච තැන්, ජීවිතේ නැගිටපු තැන් එක්ක මේ ආපු ගමන ගැන සචින්ත අපි අපේ කතාබහ ඇතුලේ ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන් අපි ඒ කතාව කියලා අපේ කතාව. ඔව් නේද? බාදක. ඒක පොඩි බාදක තිබුණා. මම පටන් ගන්න ඉස්කෝලේ තමයි. ඉස්කෝලේ දෙවසර කාලෙදි මට ලොකු ආසාවක් තිබුණා රංගනයට එන්න. හැබැයි ඒක කොහොමද කරන්නේ කියන එක අවබෝධයක් තිබුණේ නැහැ. වගේ ගෙදර මිනිස්සු දැනුවත් වෙලා තිබුණේ නැහැ. ඔහොම ටික ටික යනකොට මම 6 වසරේ ඉඳලා ඉගෙනම ගත්ත පාසල දෙල්ගොඩ පිරිවෙනේ නාට්‍ය කණ්ඩායමට මම තෝරගන්න. එතකොට මගේ ආසාව මගහැරිලා වගේ තිබුණා. කවදාවත් හැබෑ කරගන්න බැරි හිණයක් වෙයිද කියලා හිතේ තිබුණා. හැබැයි මට මේ නාට්‍ය කණ්ඩායමට බැඳුනට පස්සේ ඒ උගන්නපු ගුරුතුමා එයාලා තව තවත් මට ට්‍රේනින් කරවලා සහතික හැමදේම මට ලබා දීලා හොඳ තැනකට ආවා ඉතින්. ඉස්කෝලෙන් තමයි මම ගොඩක් මේකට සම්බන්ධ වෙන්නේ. ඒ සර්ව මතක් කරන්න ඕනේ ආනන්ද ප්‍රකාශ් ගුරුතුමා. එයා නිසා තමයි ගොඩක්ම මම මුලින්ම මේ සෙසේට එන්නේ. මොකද එයා තමයි මගේ මුල් ගුරුතුමා. හැමදේම කියලා දීලා ඉස්කෝලේ නාට්‍යවල වේදිකා නාට්‍ය හැම එකටම මාව දැම්මා. මම එක චරිතයක් විතරක් නෙවෙයි. චරිත ගොඩක් ඒවා කෙරුවා. කටහඬ හැදුවා. ඒ වගේ දේවල් එතුමා තමයි මට කෙරුවේ. ඉතින් ඉස්කෝලේ බාධක තිබුණා. සමහර වෙලාවට මාවම සිලෙක්ට් කරගන්නකොට හැම නාට්‍යයකටම අනිත් කට්ටිය කේස් දැම්මා. එහෙමත් තිබුණා. ඊට අමතරව ගෙදරදී එහෙම ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අධ්‍යාපනයේත් එක්ක නාට්‍ය කලාවට සම්බන්ධ වෙනවා කියලා. ඒකට කොහොමත්ම කැමැත්තක් තිබුණේ නැහැ. ටික කාලයක් යනකොට ඉතින් ඔලෙවල් කාලේ ඉතින් කොහොමත් ඒවට ගෙදරින් අවසර දෙන්නේ නැහැනේ. නමුත් ඒ ටික ඉවර කරලා මම අර පිටපත් රචනා කරන නාඩගම් කාර්යෝ සද්දා මංගල සූරි බණ්ඩාර ගුරුතුමාගේ ඉම්පාස් ආයතනයට සම්බන්ධ වෙනවා. ඉගෙන ගන්න කාලය තුල මට ඒක හරියට ගෙදරින් අවසර දුන්නේ නැහැ කරන්න. ගෙදර නොයෙකුත් ප්‍රශ්න දැම්මා අම්මා තාත්තා කැමති වුණේම නැහැ. මොනවා රැඟේ දිව්වේ මේ දේ. ඒකට ලොකු ආසාවක් තිබුණා. පොඩි කාලේ මාර විදිහට හීන දැක්කම මට මතකයි 3 වසරදී වගේ මගෙන් ඇහුවා ඉස්කෝලේදී කවුද වෙන්න කැමති කියලා. මට එච්චර තේරුමක් නැහැ. මං කිව්වා ඇක්ටර් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක් වෙනවා කියලා. ඒ වචනේ තේරුමක් දන්නේ නැහැ. උනට අහගෙන කිව්වා මං ඇක්ට්‍රස් කෙනෙක් වෙනවා. ඒ වගේ දේවල් තමයි ඉස්කෝලේ කාලේදී තින් දැන් හැබැයි ගෙදරින් කිසිම අවුලක් නැහැ. දැන් මේ දැන් තැනට ඇවිල්ලා ඉන්න නිසා අම්මා තාත්තා අක්කා ඒ හැමෝම දැන් උදව් කරනවා. හැබැයි මුලදී කැමැත්තක් තිබුණේම නැහැ. හැබැයි මට මෙහෙම තැනක් හම්බ වෙයි කියලා මම හිතුවෙත් නැහැ. පළවෙනිම මුල්ම දවසේ මාව ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් තෝරගෙන කතා කරුවා. මට ලොකු සතුටක් ආවා. මොකද මගේ පුංචි කාලේ තිබිච්ච අසරණ හීනයක් ඒක. ඒ හීන හැබැයි වෙයිද කියලා හිත ඉන්නකොට ඉතින් සද්දස කතා කරලා මට මේ චරිතය ලබා දුන්නා. ඒකත් එක්ක මේ ආපු ගමන් මට සෑහෙන අඩුයි. මොකද ඉගෙනීම් මතින් ඉගෙනීම් මැදදී නතර කරගෙන මට ඕන වුණේම රංගනය පිළිබඳව ඉගෙන ගන්න. ඉතින් ඒවට පාඨමාලා වලට යොමු වෙලා මම තවත් ඉගෙන ගන්නවා ඒ පිළිබඳව. ගොඩක් නෑදෑයන්ගේ අසල්වාසීන් හිතමිතුරන්ගේ ඒ වගේ ප්‍රශ්න මට ආවා. බාධක තියෙන්න ඕනේ ජීවිතේ ලස්සන වෙන්න. ඒ විදිහට තමයි මෙතන ගලාගෙන යන්නේ. මේ ආපු ගමන් මග හරි අපූර්වයි. මේ කතා බහත් හරි අපූර්වයි. මේ කතා බහේ අපි සිදු කරන්නේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය නාඩගම්කාරයෝ නාටකය පුරාවටම සමාජයට දෙන පණිවිඩය සහ ඒ චරිතය ඇතුලේ තියෙන නිහතමානීත්වය කියන දේ. ඒ වගේම ගම්වාසීන්ගේ එතනින් එහාට කියපු බැඳීමක් කොහොමද ගොඩනගාගන්නේ මේ හැම දෙයක් පිළිබඳවම ආදර්ශමත් පණිවිඩයක් වෙන නාටකයක් නාඩගම්කාරයෝ අද වෙදී අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච නාටකයේ ඇතුලේ ඉන්න තවත් අතිශය ජනප්‍රිය චරිතයක් තමයි අපේ සජින්ත. එතකොට දැන් අපි ඔබේ ජීවිතේ කොහොමද මේ ගමන එන්නේ? මේ ගමන කොහොමද පටන් ගන්නෙ? මොන වගේ බාධක තිබුණේ කියන එක අපි කතා කරා. ඔබ අධ්‍යයනය කරන්නෙම නාට්‍ය පිළිබඳව විතරද? නැත්නම් ඔබ මම දන්න තරමින් දැන් ඖෂධ වේදියෙක් විදිහට වැඩ කටයුතු කරන අපි ඒ පිළිබඳවත් පොඩ්ඩක් සඳහන් කරමු. රැකියාව විදිහට දැනට ඖෂධ වේදියෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ස්ථීර ජොබ් එකක්ම නෙවෙයි. නමුත් එක කාලයක් මට ඒක දැන් ප්‍රැක්ටිස් වෙලා ඒත් දෙනවා තුවාල පිළිසින් කරලා ඒක ඉතින් මම අර තුවාල වලට බෙහෙත් දානවා කියන එක ලොකු පිනක් ඔක්කොම. ඒකට මම කැමතියි. මුලදී නම් කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මම අර මාස 3ක කෝස් එකක් කරුවා. එහෙම ටික මේව කරලා තමයි මම ජොබ් එක තෝරගත්තේ. ඒ ඉන්න අතරතුරදී තමයි මට රංගනයට ඉගෙන ගන්න මම ගොඩක් තැන් හෙව්වා. නමුත් සැටිස්ුනේ එහෙම ඉම්පාස් ආයතනේ මම ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මුල හදපු තැන. මම අවුරුද්දකට වැඩි එතන ඉගෙන ගත්තා. ඉතින් එතනදී තමයි මුලින්ම මම සම්බන්ධ වෙන්නේ එතන. රැකියාව කරන අතරතුරදී තමයි මේ දේවල් කරගෙන ඉස්සරහට යන්නේ. නළුවෙක් වෙනවා කියන එක ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. හැබැයි නළුවා සහ තාත්තික නළුවා අතර තියෙනවා ලොකු වෙනස්කම. අපි දකිනවා නාඩගම්කාරයෝ නාටකයේ ඇතුලේ මේ රංගපාන චරිත සියල්ලම නළුවා කියන චරිතයට එහා ගිය සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ කතා කරන මේ තාත්තික කියන ස්වභාවයත් එක්ක ජීවත් වෙච්ච චරිත නිරන්තරයෙන් අපි දකින්නේ මෙතන. සචින්ත කියන චරිතයත් ඒ වගේම කොයිතරම් තාත්විකව රංගනයක නියැලෙනවද කියන එක නාඩගම්කාරයෝ නාටකයට ආදරය කරන ඔයාලා හැම කෙනෙක්ම දන්න කාරණා. මට අද අහන්න ඕනි ප්‍රශ්නේ තමයි මේ තාත්වික රංගනයට මේ තරම් හැකියාවක් ලැබුණේ කොහොමද? එකක් බැරෑරුම් ප්‍රශ්නයක්. ඇත්තටම මම දන්නේ මම තාත්විකද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ තාත්වික රංගන ශිල්පියෙක් විදිහට වෙනවා නම් දෙන චරිතය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සමහර විට මම මේ චරිතය කරන්නේ මගේ පාසලේ මම දැකපු දේවල් හින්දා වෙන්න පුළුවන්. මොකද මම ඉගෙන ගත්තේ පිරිවෙනක ඒකේ ගොඩක් වෙලාවට හාමුදුරුවරු තමයි ඉතින් හිතේ උගන්වන්න හැමදේටම ඉතින් චරිතේ මම වචන පාවිච්චි කරන විදිහ ඒ වගේම හැසිරෙන විදිහ හැමදේම මම එකෙන් ඉගෙන ගත්තා වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක මේ තරම් දුරට හොඳට කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි චරිතයක් කරනකොට හිතන්න ඕනේ මේ චරිතේ කොයි වගේද මොනවද? සාමාන්‍යයෙන් දැන් සමහර වෙලාවට පාරක තොටක ගියත් අපි මිනිස්සු දිහා බලන්න ඕනේ අනිවාර්යෙන්. මිනිස්සු කියනවා නම් තාත්විකයි කියලා ඒක මට ලොකු සතුටක්. ඒක තමයි ජයග්‍රහණය. අනිවාර්යෙන්ම. මොකද මේ මම කරන පළවෙනි නාට්‍යය. පළවෙනි නාට්‍යයෙන් තාත්වික වෙනවා කියන්නේ ඉතින් මම දන්නේ නැහැ. එහෙම කෙනෙකුට කරන්න අපහසු දෙයක්. නමුත් ඒ චරිතෙට මම මේ විදිහට පනපවන්නේ මට අර පාසලෙන් මම දැකපු දේවල් එක්ක තමයි. මම ගොඩක් අය කියනවා වොයිස් එක ගැන කතා කරනවා එහෙම තියෙනවා. ඉතින් පාසලේ ගොඩක් වෙලාවට කතා කරන දේවල් තමයි මම ඒකට ගොඩක් උදාහරණ විදිහට ගත්තේ. ඉතින් සචින්ත නාඩගම්කාරයොත් එක්ක ගෙවන ජීවිතේ මොන වගේද දැනෙන්නේ? රසබර සිදුවීම් කියලා නිම කරන්න බෑ. එච්චරට රසවත්. එක්කෙනෙක් විතරක් නෙමෙයි හැමෝම ඔක්කොම අල්ල විහිළු තහළු කරගෙන එහෙම යන ගමනක් මේ. ඒ නිසා තමයි ප්‍රේක්ෂකයන්ගේ වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. රසබර සිදුවීමක් අපි පොඩ්ඩක් මතක් කරමු. මට හැමෝම වඳිනවා පන්සලේදී. පන්සල වඳින්න එන ඒ ගම. මම දැක්ක එක වෙලාවක මේ මොහුන පොතේ සටහනක් තියෙනවා මේ පොඩි හාමුදුරුවෝ කරන වැඩ කියලා නිලියක් එක ෆොටෝ එකක් ගහලා ටීච් එකක් දාලා තිබ්බා. ඇත්තටම හැමෝම හිතන්නේ ඇත්තටම මම අර කියවර තාත්තික රංගනය කියන කතාව ඔන්න උතනින් තමයි මතුවෙන්නේ. ඇත්තටම හිතන්නේ පොඩි හාමුදුරුවෝ නමක් කියලා. ඒකත් එක්කනේ මේ කතාව යන්නේ. අපි අන්න ඒ දෙයත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙන යමු. ඕ එතන හිත නිකන් කසුණියක් එක සීන් එක ඉවර වෙලා වාඩි වෙලා ඉන්නකොට එයාගේ ෆොටෝ එකකුත් ගත්තා. ඊට පස්සේ මම කෝ සෙල්ෆියක් ගමුවා කියලා අපි දෙන්න ගත්තා. ඒක මම දැම්මෙත් කොහමද මාසෙකට විතර පස්සේ. ඒ දාලා ඉන්නකොට කවුරු හරි ඉතින් ඔක අරගෙන ආල්පොල් සීන් ගනනලා එහෙම හැදුවා. ඒක ඒ පෝස්ට් එක තනිකර මගේ FB එකේ තිබුණේ මේ පෝස්ට් එක විතරයි. හැමෝම මැසේජ් එකක් දැම්මත් ඒකයි වන්නේ. ඉතින් ඒක සෑහෙන දුරට ගියා. දැන් මට එයා එක්ක රංගපාන කරුණාත් එයාටද මාව දැක්කම hina යනවා මටත් එයාව දැක්කම hina යනවා. මේ ළඟදිත් ඒ වගේ සීන් එකක් තිබ්බා. ගෙදරට ගිහලා මම බෙහෙත් දෙන සීන් එකක් තිබුණා. ඒකෙදි ෂොට් දෙක තුනක්ම ගත්තා. මොකද එයාට hina යනවා මාව දැක්කම. ඒ වගේ පන්සලට වඳින්න එන කට්ටිය ගොඩක් ඇත්ත හාමුදුරු කෙනෙක් ඉතින් සිවුර දාගෙන සාමාන්‍යයෙන් තැන් තැන් වල ඉන්නේ ෆොටෝ එක වාඩි වෙලා හිමින් ඉන්න. ගොඩක් අය වඳිනවා ඇවිල්ලා. එක අම්මා කෙනෙක් එක දවසක් ඇවිල්ලා කකුල් දෙක අත ගාලම වැන්දා. ටක් ගාලා නැගිට්ට අධ්‍යක්ෂකවරයා හිටිය එතන. මෙයා හාමුදුරු කෙනෙක් නෙවෙයි කියලා ඊට පස්සේ ඒ අම්මත් ගියා. ඒ වගේම ආයේ සරාලගේ ගෙදරත් ඒ වගේ දෙයක් වුණා. පොඩක් ඩ්‍රින්ක් එකක් අරන් ආපු එක්කෙනෙක් එකපාරට වැන්ද හාමුදුරුවනේ කියලා ඒ වගේ සිදුවීම් තිබුණා. ඒවා අමතක වෙන්නේ නැහැ සිදුවීම්. මොකද පළවෙනි නාට්‍යයේ සෑහෙන රසවත් සිදුවීම් ඒවා. මේ ළඟකදී පන්සලේ සීල ව්‍යාපාර වැඩසටහනේ සිල් ගන්න ටික අපි ෂූට් කරුවා. එතකොට මට සිල් දෙන්න තිබුණා ඒ සීන් එකේ. ඒකේ මට අර සිල් දීලා ඒ ටික ඔක්කොම ඉවර කරලා අන්තිමට කියන ગાතා දෙක මට මතක හිටියේම නැහැ. කොහොමඩවත් මතක හිටියේ නැහැ. මතක දේවල් ඒවා එතනදී අමතක වෙනවා. කියන්නේ සෑහෙන ක්ලූ එකක් හිටියා බලාගෙන ඉඳා ගොඩක් කට්ටිය වෙත් හිටියේ. ඉතින් ඒක මං හිතන්නේ 20 පාරකට වැඩිය ගන්න දේ සීන් එක. පස්සේ ආපහු පිටපත දීලා බලාගන්න කියලා ආයෙ වැරදුනා. ඊට පස්සේ ආයෙ දුන්නා. වහිනවා. එහෙන් වැස්සත් එක්කදී සැරෙන් නවත්ත තමයි ඒක කෙරුණේ. ඒ වැඩේ. ඒ වගේ ඉතින් රසවත් සිදුවීම් තියෙනවා. එතකොට අපි මේ කතාවත් එක්ක මේ කතාබහත් හරි රසවත් විදිහට යන්නේ. ගොඩනගාගෙන යන මේ කතාව. දැන් ඔබ රංගනේනියනේ පළවෙනි නාට්‍යනේ. එතකොට මෙතෙන්දී ජේෂ්ඨ නළුවොත් එක්ක තමයි අපේ රටේ පිළිගත්තු ජේෂ්ඨ නළුවොත් එක්ක තමයි මේ රංගන ජීවිතේ ඔබ ඉදිරියට කරගෙන යන්නේ. ඔබ මේ මුල් අත්පොත තියපු තැන. ඔව්. එතකොට මේ පිරිසත් එක්ක මේ යන ගමන කොහොමද ඔවුන්ගේ සහයෝගය ඔබට? සහයෝගය කියන්නේ එතන අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා පොඩි තැන දක්වා මට සෑහෙන ලොකු සපෝට් එකක් දෙනවා. එහෙම මේ අලුතෙන් ආපු කෙනෙක් කියලා එහෙම අයින් කරලා එහෙම නෑ. bisa saya mata kerando nih apa sara ya lo ku support ekak deno godak kelawa te ayak teno kawadiya e wagema Jayantha mahatmaya Shiva Gurunadan ape adhyakshakatuma e wagema mama mekata thoragattu Sadda Mangala Soori Bandara mage gurutuma iya tama mata ekene mona hari deyak kadupaduwak tibbot taggala katha karala kiyala meka mehema karanna kiyala hem support ekak denawa camera karana Prabath ayya wisheshen mokada me ara eda man issarara kiwwa wage ara sila wiyapar වැඩසටහන මට සෑහෙන වැරදුනා එතනදී. ඒ වැරදිච්ච වෙලාවේදී ප්‍රභාත් අයියා මාව පැත්තකට අන්න ගහලා කූල් වෙන්න මල්ලි කියලා ඊට පස්සේ ආයි පිට පතත්තට දීලා සීන් එක බලාගෙන ඒ වගේ එයා ලොකු සපෝට් එකක් මට ඒවලේ දුන්නා. මම බය වුණා ඒවලේදී ගොඩක්. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ට පිටපතක් වරදිනවා කියලා කියන්නේ දිගින් දිගට වරදින්න පුළුවන්. හිතා ගන්න බෑ ඒවලේ. සෑහෙන වැරදුනා මට ඒවලේ. අන්තිම ગાතා දෙකක් පොඩි ગાතා දෙකක් තිබුණේ. ඉතින් ප්‍රභාත් අයියා වෙලේ මට හෙල්ප් කරුවා රාලහාමි චරිතයට පනපෝන එයා එතකොට අපේ සජිත අයියා සෙනාලි අක්කා කවඩියා මේ සෙට් එක මට එදා සෑහෙන සපෝට් එකක් දුන්නා. එයාලගේ ලොකු සපෝට් එකක් තියෙනවා මම මේ චරිතේ හරියට කෙරුවා නම් එයාලගේ සපෝට් එකත් එක්ක තමයි කෙරුණේ මේ. ලොකුම ජේෂ්ඨම චරිතය මොකද්ද? SK series එක. එයා අමතක වුණේ නෑ. එයා මට හම්බුනේ එක දවසයි. එක දවසක් හම්බුණා. එයා මට එයා මාර කමෙන්ට් එකක් දුන්නා. එදා හම්බ වෙලා. මම දෙබස් උච්චාරණය කරන විදිහ ඒ වගේ දේවල් එයා කිව්වා මම ගොඩක් හොඳයි කියලා. මට ඒක සෑහෙන හිත පිරුණා. එදාම සීන් එක ලස්සනට කෙරුවා. සිරිසේන මාමා හොඳයි. එයාත් ඉතින් මට දීපු ඒ කමෙන්ට් එක සෑහෙන වටිනවා. මම එයාවත් මතක් කරන්න ඕනේ. පුංචි තිරයයි සිනමාවයි ගැන කතා කරාම නළුවෙක්ගේ තියෙන ලොකුම හීනයක් පුංචි තිරයෙන් සිනමාවට යනවා කියන එක. සචින්ත ආරාධනා ලැබිලා තිබෙනවද? මම හිතන්නේ මේ පළවෙනි වතාවට මම අහනවා වෙන්නත් පුළුවන් මේ කතාව. ආරාධනාවක් ලැබිලා තියනවද මේ වෙද්දි? තවත් මම හිතන්නේ නාට්‍ය කීපයකට ආරාධනා ලැබිලා තිබෙනවා කියලා ඔබ මාත් එක්ක කතා කරද්දි කිව්වා. අපි පොඩ්ඩක් ඒ ගැන ප්‍රේක්ෂකයන් දැනුවත් කරමු. මට වැඩි පුර කතා කරන්නේ හාමුදුරු චරිත මන් දන්නේ ඒයි කියලා. අර තාත්තික අපි කතා කරපු කතන්දරේ ලොක් එක ඔක්කොම එහෙම හාමුදුරු චරිත දෙක තුනක් කතා කරුවා. ඒ කියන්නේ මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් ඒවා කල් ගියා. තව කතා කරලා තිනවා සිරස ආයතනයේ වැඩසටහන් වලට ඒගොල්ලන්ගේ ඉදිරි වැඩ පටන් ගන්න ඒවට. ඒ වගේ වැඩ දෙක තුනකට කතා කරලා තියෙනවා. ඒ වගේනොත් ඉස්සරහට කට්ටියට බලන්න පුළුවන්. දැනට නාඩගම්කාරයෝ හරහා ඉන්නවා. ප්‍රේක්ෂකයෝ අතරට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කාර්යබහුල ජීවිතයත් එක්ක පුළුවන් මේ දේවල් කොහොමද ඇත්තටම මේ සමබර කරගන්න ඇත්තටම කාලයක් තියනවද? වෙලාව තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් නාඩගම්කාරයෝ ලොකේෂන් ගියාම දවසම යවෙනවා ගොඩක් වෙලාවට. මාසෙකට කොහොමද ඉතින් දවස් 5ක් සෙට් වුණොත් ඒ ටික මැනේජ් කරගෙන ඊළඟ වැඩකට මොනවා දුන්නොත් ඒක එහෙමයි. ඔය වගේ කතා කරන ඒවා ඉතින් හැම එකම බාර ගන්න බැහැනේ. ඒ කියන්නේ මට චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් දෙයක් බලලා මං පිටපත ඉල්ලගෙන බලලා එහෙම තමයි මං තෝරගන්නේ මට චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් දෙයක්. මොකද බොරුවට හැම එකටම මං මුණ දාලා වැඩක් නැහැ. මම මෙහෙම කැමති නැහැ. මොකද කෙනෙක්ගේ ලොකු බලාපොරොත්තුවක් නාට්‍යයක් කරනවා කියන්නේ. ඉතින් මට සාධාරණයක් කරන්න පුළුවන් ඕන චරිතයක් බාර අරන් මම කරනවා ඉස්සරහට. ඉතින් දෙන හැම චරිතෙම නැතත් මට පුළුවන් දේ මම කරනවා උපරිමේ. දැන් ඔන්න පොඩ්ඩක් අමාරු වෙටන ප්‍රශ්නයක් අහන්න යන්න. නාඩගම්කාරයෝ ඉවර වෙන්නේ කවද්ද කියලා මම අහුවොත් මේ ප්‍රශ්නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා මම මේ ප්‍රශ්නේ අහුවොත් උත්තරයක් දෙන්න පුළුවන්ද සීමාවක් ඇතුළේ ඉඳගෙන? ඉවර වෙන දවසක් තාම අපි දන්නේ නැහැ. කොටස් ප්‍රමාණයක් ගැන කිව්වා. කොටස් ජන ප්‍රේක්ෂකයෝ ඉන්නේ හැමතිස්සෙම කුතුහලෙන්. මම හිතන්නේ කලින් වැඩසටහනක කිව්වා සද්දා මංගල සූරි මණ්ඩල. එතුමා කිව්වා වැඩි දුර දිග ගෙනියන්න ටෙලිනාට්‍ය නෙවෙයි කියලා තිබුණා. කොහොමද ඉතින් දැන්ටත් 100 ගණක් ගිහිල්ලානේ ඉතින්. 250ක් කිට්ටු වෙන්න යැවි. ඒක දැන් ගොඩක් අය කියන ඉවර වුණොත් දුකයිලු එයාලට. මටම මැසේජ් එනවා ඉතින්. ඒතර බලන්න නාට්‍යයක් නැතුව යනවලු මොනවා වේද දන්නේ නැහැ. ඒ වගේම කතාවේ අන්තිම කොයි වගේ වේද දන්නේ නැහැ. සමහර විට ඉතින් දුක හිතෙන්න පුළුවන්. 1 පුළුවන්. අපි ඒක ඉස්සරහට බලමු. බුදුදහමත් එක්කනේ. බුදුදහමත් එක්ක අපිට ඒක කතා කරන්න. අපි පොඩි ආමුදුරුත් එක්ක මේ කතා කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕගෙන අපිට කතා කරන්න පුළුවන්. මෙතන අපි මේ දේවල් අපි කතා කරන්න යන්නේ නැහැ. මේ කතා බහ වෙනස් විදිහකට ගෙනියන්නේ. අනාගත ඉලක්කයක් ගැන මම අහුවේ. මොකක්ද අනාගත ඉලක්කය? කොතනද තැන ඔබ මේ පටන් ගත්ත ආරම්භයේ ඉඳලා ඉස්සරහට යනවා? අනාගත ඉලක්කය කියන්නේ අය මම මේ තැන හදාගත්තේ ගොඩක් අමාරුයි. ඒ ගැනීම අතින් ඉස්සරහට යන එකක් නවත්තලා මම රංගනය හැදෑරුවා. ඒ ගමනේදී මට ලැබිච්ච පළවෙනිම ටෙලි නාට්‍ය නාඩගම්කාරයෝ. මම ඒකට සෑහෙන ආදරේ. මගේ හදවතින්ම මම ආදරේ ඒකට. ඒ අවස්ථාව ලබා දීපු එතුමටත් මම ආදරේ. මොකද එයා ඒක දුන්නා හින්දා මම අද මේ තැන ඉන්නවා. ඉතින් ඉස්සරහට මම කියන්නේ දැනට මම ලොකු ජනප්‍රිය නළුවෙක් නෙමෙයි. නමුත් කීප දෙනෙක් දැන් මාව අඳුරනවානේ. ඉතින් ඒ නිසා මම කැමති ඉස්සරහට ටෙලි නාට්‍ය එහෙම නැත්නම් ෆිල්ම්ස් ඕන එකකින් මට කරන්න පුළුවන් චරිත මම බාර අරගෙන කරලා මේ ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන තමයි මගේ ආසාව තියෙන්නේ. මොකද ඒක මම පොඩි කාලේ දැකපු හීනයක්. මම අර කලින් කිව්වා වගේ චූටිම කාලේ ඉඳලා මම ආසාවෙන් හිටියේ. ඉතින් කොහොම හරි දැන් ඒ හීනේ සාමාන්‍ය දුරට හැබෑ වෙලා තියෙනවා. මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න තමයි මට ඕනේ තව තවත්. ඒ කියන්නේ දැන් මම ඉගෙන ගත්ත දේවල් වලට අමතරව තව මම ඉගෙන ගන්න ඕනේ. මේ ෆීල්ඩ් එකේ ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ දේවල් ඉගෙන ගන්න අතරතුරදී ඉස්සරහට වැඩවලට සම්බන්ධ වෙන්න මම ගොඩක් කැමතියි. මේ ෆීල්ඩ් එක තමයි මම ඉස්සරහට යන්න කැමති. සම්මානයකට පාත්‍ර වෙන දවසක් එනවා. අර සුමති සම්මානය ගැන අපි කතා කරනවා. එතන සාමාන්‍යයෙන් නළුවෙක් කියන කෙනාට තියෙන සොඳුරුතම අවස්ථාව සුමති සම්මානයක් ලබා ගන්නවා කියන අවස්ථාව. මේ වගේ අවස්ථාවක් හිමි වුණොත් අන්න එදාට මම මේ අනාගතය ගැන හිතලා මම මේ කියන්නේ ඔබ තාප්තික රංගනයක නියැලෙන අතිදක්ෂ නළුවෙක් විදිහට ඉදිරි දිනයකදී ඔබට මේ වගේ සම්මානයකට පාත්‍ර වෙන්න ලැබුණොත් ඒ වෙලාවට දැනෙන හැඟීම අපි මේ වෙලාවේ කියමු. මේ වෙලාවේ ඒ වගේ සම්මානයක් ඇත්තටම ලැබුණොත් මට හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා. හීනයක්. ඒක ලොකු ආසාවක්. ඒ වගේම ඒ වගේ දෙයක් මට ලැබුණොත් මට මේ අවස්ථාව දීපු අයට සහ මට ආදරය කරන අපේ ප්‍රේක්ෂකයින්ට ඒ හැම කෙනෙක්ටම ලොකු සතුටක් වෙයි. මම ඒ වගේ තැනකට කවදා හරි දවසක ආවොත්. බැරි කමක් නැහැ. උත්සාහ කරනවා නම් අනිවාර්යෙන් පුළුවන්. ඒක තමයි මම අර තව ඉස්සරහට ඉගෙන ගන්න මට දේවල් තියෙනවා. ඒ දේවල් එක දැනට එහෙම ඉතින් හිතන්න අමාරුයි. මොකද දැන් ඉන්න ගොඩක් අය දක්ෂයි. දැන් ශේෂ්ඨයේ ඉන්න ගොඩක් අය දක්ෂයි. අලුතෙන් එන අය සහ පරණ අය ගොඩක් දක්ෂයි. ඒ අයගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒ අයත් එක්ක මේ විදිහට රඟපාන ලැබිච්ච එකත් මට ලොකු වාසනාවක්. මොකද ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුණා. සම්මානයකට එන්න පුළුවන් මම හරියට මේ ෆීල්ඩ් එකේ වැඩ ටික කෙරුවොත්. නමුත් එහෙම වෙයිද කියන්න බෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ආසයි. ආසාව තියෙනවා. බලමු අපි ඉස්සරහට මේ වගේ තැනක් එයිද කියලා. එහෙම වුණොත් ඉතින් මට ආදරය කරන කට්ටිය සෑහෙන සතුටු වෙයි. මේ දක්වා ඔබට ලැබෙන්නේ චරිතයක් විදිහට රඟපාන්න හාමුදුරුවන්ගේ චරිත. දැන් අපි මේ කතාබහෙදිත් කතා කරනවා ඔබට ආරාධනා ලැබෙනවා නාට්‍ය කිහිපයකම ඒ ලැබෙන්නේ හාමුදුරුවන්ගේ චරිත කියලා. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් කිව්වොත් ඔබට ලැබෙනම කොයි මොහොතක හරි පිටපතක් අධ්‍යක්ෂකවරයෙක්ගෙන් ප්‍රේමවන්තයෙක්ගේ චරිතයක් රඟපාන්න. එහෙම වුණොත් කොහොමද ඔබ අභියෝගේ බාර ගන්නේ? මෙහෙමයි. රංගන ශිල්පියෙක් කියන්නේ සාමාන්‍යයෙන් ඕන අභියෝගයක් බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ රංගන ශිල්පියාගෙන් වැඩක් නැහැ. මම ඉගෙනගෙන තැනකට ආවේ. මොකද මං ඇක්ටින් ඉගෙනගෙන ඒ ආපු තැනට මට දෙන චරිතේ කරන්න පුළුවන්. මොකද ඒකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතලා මම පිටපත කියවලා බාරගන්නේ. ඉතින් අර ඉගෙනීමක් නැතුව මේ වගේ තැනකටම සමහර විට කට්ටිය බාරගන්න නැති වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මං චරිතයක් මට දුන්නොත් මම බාරගරන් කරන්නේ මම පිටපත කියවලා ඒකේ වටේ හොඳට බලලා මොනවද මට එකතු කරගන්න තියෙන්නේ කියලා බලලා ඒ දේවල් එක තමයි මම චරිතයක් බාරගන්නේ. ගොඩක් ලැබුණා මට චරිත. හාමුදුරු චරිත ලැබුණා. අර වගේ චරිතයක් ලැබුණොත් මම අභියෝගයක් වෙනවා කරලා නැති නිසා කලින් නළුවෙක් නම් අනිවාර්යෙන් ඕන අභියෝගයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම කරනවා. බාර අරගෙන කරනවා. ලැබිය යුතු වටිනාම අදහසක් මෙතන කියවෙනවා. ඒ තමයි තැනකට එනවා නම් ඒක නා ඉගෙනගෙන එතනට ආ යුතුයි කියන එක. අපි නාලිකාව ඇතුළේ මම මේ නාලිකාව ආරම්භ කරන්නේ ඉගෙනගෙන තැනකට ආපු චරිත පිළිබඳව කතා කරන්නේ. ඒ නිසාමයි අද මේ තරම් සාර්ථකත්වයක් නාලිකාව ඇතුළෙන් මේ වගේ චරිතත් එක්ක අපි ගොඩනගාගෙන යන්නේ. සචින්ත ඔබට සුබපතනම ඔබගේ මේ අනාගත ජීවිතය නළුවාගෙන් මෙහාට ගිය තාත්වික රංගනයක නියැලෙන සොඳුරු පුද්ගලයෙක් විදිහට අද වෙද්දී ජනතා ආකර්ෂණය දිනාගෙන අවසන්. ඔබ කියනවා ජනතා ආකර්ෂණය තාමත් ලැබෙමින් පවතින නැහැ කියලා. මම කියන්නේ ජනතා ආකර්ෂණ ඔබ දිනාගෙන අවසන් ඇත්තටම. මොකද මේ දේ හැම කෙනෙක්ටම ලබා ගන්න පුළුවන්කමකුත් නැහැ. ලබාගත්තු කෙනෙක්ට පවත්වා ගැනීමේ හැකියාවකුත් නැහැ. නමුත් ඔබ මේ දෙකම පවත්වාගෙන බොහොම නිහතමානීව නිර්හංකාරව මේ ගමන ඔබ ගොඩනගාගෙන යනවා. දවසක අර මම කියපු සම්මානයට ඔබ පාත්‍ර වේවි. එතකන් අපි බලාගෙන ඉන්නවා. ඒ දවස් උදා වෙනකන්. එදාටත් අපි මේ විදිහටම කතා කරන්න ලෑස්ති. අවසාන වශයෙන් මේ ගමන එනකොට උදව් කරපු පිරිසක් ඉන්නවා. අපි කියනවා හැම වෙලාවකම අපේ ජීවිත ගමනේදී අපිට උදව් කරපු හැම කෙනෙක්. එහෙම නැත්නම් අපි මුල අමතක කළොත් කෙනෙක්ට ජීවිතේ වරදිනවා. මුල අමතක කළේ නැතොත් ඒක නා ජීවිතේ ජය ගන්නවා. අපි මේ දක්වා ආපු ගමන් මගට උදව් කරගෙන ආපු පිරිස මතක් කරමු. ඒ වගේම වැඩසටහනේ අවසානයේ වැඩසටහන ගැන ඔබේ අදහසත් අපිට කියලා අද මේ වැඩසටහනේ මම අවසන් කරනවා. මට ඉස්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ පාසල. බෙල්ගොඩ කල්යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙන. මොකද එතනින් තමයි මම ස්ටේජ් ඩ්‍රාමා වල ඒ දේවල් වල ඉගෙනීම ගත්තේ. ඊට පස්සේ මම මතක් කරන්න ඕනේ ඉම්පාස් ආයතනය. එතන ප්‍රසන්න මහගමගේ මගේ ගුරුතුමා සහ සද්දා මංගල සූර්ය බණ්ඩාර ගුරුතුමා, ඒ වගේම නාඩගම්කාරයෝ ක්ලූ එක, ශිව ගුරුනාදන් මහත්මයා, ජයන්ත මහත්මයා, ඒ සියලුම ආටිස්ලා හැම කෙනෙක්ම මට සෑහෙන සපෝට් එකක් දෙනවා. ඉතින් ඒ නිසා මම මේ වගේ තැනකට අද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මගේ දෙමව්පියෝ දෙන්න, ආච්චි අම්මා, අක්කා, අක්කාගේ හස්බන්ඩ් හැම කෙනෙක්ම මතක් කරනවා. ඒ වගේම මට මේ වෙනකන් ආදරය කරන, මට FB එකට මැසේජ් දාන, කතා කරන හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද එයාලා හින්දා තමයි මම මේ තැන ඉන්නේ. මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ හැමෝටම ගොඩක් ස්තුතියි මාව මෙතනට ගෙනාවට. ඒ වගේම මට මේ අද වැඩසටහනට ආරාධනා කළාට ගොඩක් ස්තුතියි. අතරම හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඔයා මේ කරන්නේ. ඔයාගේ channel එකට ඉස්සරහට වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා views ඔයාට ලැබෙයි. ඉස්සරහට ඔයාට තව තවත් channel එකේ program කරන්න ලැබෙන්න කියලා මම wish කරනවා. එහෙනම් ජය වේවා. අපි එකතු වෙමු අලුත් වැඩසටහනක් එක්ක. කියන blog ළඟදීම තවත් විශේෂ වැඩසටහන් ගන්න සූදානම් කරන්න කියලා.